ිටල් ගනුදනුවලින් මෙවැනි වංචා සිදුුවිය හැකි නම් හොඳමදේ මුදල් නෝට්ටු භාවිතාකිරීමන වෙයිද එක ඉතාමත්ව වැදගත් ප්‍රශ්නයක් සුබය මහත් මේමොක අප ගොඩක් වෙලාට හිත්තන්න පුුවන් ඇයිම මිච්්‍ර රදරවෙනිම පායි කාසිහා නෝට් පාවිච්ි කරහම මේ කිසි ප්‍රශ්නයක් නෑනේ දන්න අයක පාවිච්චි කරන විදිහ ම දන්නවයික පරිසං කරන විදිහ ති අපි හිතන පුළන් මේ කාසිහා නෝට්ටව මීට වඩ ලේසනේද කියලා හැබැයි ඇත්තටම ඩිජිටල් ගනු දෙනුවත් කාසිහා නෝටු අප පාවිච්චිරනවට වඩා සුරක්ෂිතයි. සහ අපිට කරන්න පුළුවන් ගන්නතිනු ප්‍රමාණය. අපිට ඒක ඉතාමත්ම බලගත්තුව. එමකද අපිට ලෝකෙ ඉන්න ඕනෑම කෙනෙක්ෙක්ක පුළුවන් ගණ දෙෙනක් කරන්න කාසියා නෝටතුලින් අපට හෙම බෑ අපිට අපි ලඟට අපි ළඟට ගිහිල්ලා ගනදන කරන්නපුලන් කෙනෙකක් විතරයි අපි කාසියා නෝටවලින් ගණුදෙනු කරන පුළුවන්. එතකට ඩිජිටල් ගනු දෙෙනු වල ලොකු ප්‍රබ්‍රතාවඇත්තිනවා අපිට අපේ ආර්ථික ශක්තිය සඳහා. ඉතින් ඒක අපි මේ පරිසං කරනවා කියලා අ පරණ ක්‍රමයට මංගේ එහෙනම් කාසියානෝ පාච්චි කල්ලකින් ආරක්ෂා වෙන්න පුළුවන් කෙනක ඉතාමත්ම ඇත්තට අපිට වෙනි අවාසයක් මොකද ඇත්තටම කාසිහා නෝටු ආරක්ෂා කිරීමට අපිට හරි අමාරුවයි. මොකද හොරකංකරන්න එක ලියේ සකාට හරි. ඊට පස්සේ අපිට කරන්න පුළන් ගනතුනු ප්‍රමාණය තැන් අපි ගත්තු අපි සමානයකට බඩුගන්න යන වනං. පවශ මුදල් ප්‍රමාණය වැේ එතකට මේ ඔක්ොමටිකාි ගෙන අ ගව අපට ඔක්ම සල්ලිකවිට නැතිවෙන. තන් අපි පඩිය අපි මාසික පඩිිය අතට ගත්තු තෙකසරේ කාසිහනෝට මට එහිම් මේ බැංක්විති යන්න බෑ මේ කරුහරික වංශාවෙන් සලි ටික ගනි මගේ අතට ගන්නවා මේ කාසිහිහානෝටික. ඊට පස්සේ කාසිහානෝටටික අතට ගත්හම. සමහට මුළු පියම අපිට එක සරෙන් ඇතිවෙන්න පුළුවන්. සහ අපිට අපි කරන ගණු දෙු මොනාද කියලා සමහනට විස්තරයක් අපිට නැහැ. අපි දන්න අපේ සල්ලි ටික කොහෙද ගිය කියලා. ග්‍රිජිටල් ගණු දෙනු කරනකට අපිට මේ ත ආරක්‍ෂා කරීමට ඔබබෙන් තවත්. වාසි ගොඩක් එනවා මොකද අපිට අපේ ගණු දෙනු පිළ බණ විස්තර ඇති නො බැංකුවත් න්නවා චරක් සල්ලි අපිට එන ඇතකොටේ ලට ෝවනක් දෙන්න ඕනම් අපටගක් හරි වාසියක් දෙන්න ඕන බැංකොටත් ඒ පේනම අපේ ගන දෙනු කිරීම හැකියාව එතකොට අපිට එතනින් උත් ප්‍රතිලාබ ලැබෙන. ඉතින් ඒ පැත්තෙන් ගත්තු දිිජිටල් ගණු දෙෙනුමලින් අපිට ලැබෙන ප්‍රතිලාබ වැඩි. සහ. ිජිටල් ගන්දන සුරක්ෂිත කිරීමට මහ බැංකුව සහ බැංකු සසාහිතුරු ගෙවීම් සේවා සපයන්නන් සුරක්ෂිත කිරීමට ඉතාමත්ම ඉහල ප්‍රාග්ධනයක් යොදලා මේ ගෙවීම් පද්ධති සුරක්ෂිත වෙන securityට ලවස් වැඩි පද්ධති තමයි ලංකාවේ සහලෝකයේ තුළ භාවිතා වෙන්නේ. ැිගත්තොත් අපි කාර්ඩ් එකක් ගත්තොත් අපි දන්නවා මේ කාර්්ඩකේ අපට ආයේ කාඩ්ඩකේ තරයට ගන්න පුළුවන්න්නන් ඒක ඒවි කාඩ්ඩගත කියලා පොඩ බලන්න දැන්ේ කාඩ්කේ. ඉතාමත් වැදගත් දැඟුමි කහපාටින් අපි පෙන්නලා තියෙන චිප් එක. ඔය චිප් එක තියෙනවා කියන්නේ ඒ ඊB කියන ග්ලෝබර්ල් ස්ටෑන්ඩ ගෝල්ිය තත්ත්ව සහතියකට අනුව හදන චිප්ප එකක්. දැන් කවුරු හරි අපේ කාඩ්ඩ එකේ විස්තර්ටික අරගෙන කාඩ්ඩ එක අනුකරණය කරොත් එක ලෝන් කරොත් ඒගොලන්ට හැබැයි ඔය චිප්ප එක අනුකරණය කරන්න ඉතාමත්ම අප පහසුයි. ඉතින් ඒක නිසා කවරු හරි හොරෙ අපේ කාඩීටය සරෙන කාඩ්ඩ එකක් හැදුවත් ඒ කාඩ්ඩික කිහිල්ල පොස් මශිණ එක ඒකන දං සු මමාකට් වල කඩවල තියෙන මශිණ එකට තිබත් ඒTMයම අන්ත්‍රකට කිහිල්ලා පාවිචි කරන හැදුවත් එතනද ඒ මශින් එකත හොයාගන්නපුුව මේක ඇත්තකාඩ්ඩකද නැත්තම් ්‍යාජ කාඩ්ඩිකක්ද කියලා එතනින් ඒ ගනු දෙනුව නවත්තන. එතකොට කවරු හරි වංචනිකේ කාඩෙක හදලා ගිහිල්ල අපි අපි අනුකරණය කරලා ිල ්‍රෝන් කරපු කාඩග පාවිච්ි කර. එතන ඒ ආරක්ෂිත ත් ස්ටෑන්ඩ එක නිසා ඒකෙන් ඒ ගණු දෙනව නැවතින. දැන්ි මොබයි ගත්තුොත් ම බැංක්කවේ යාමන ඇතිද අපි දීලතියන කට ටන්ඩ බම ආරක්ෂිත. න ඒ වා අනු ගමනය කරල තමයි මේ මොබයි ල් හදන් එතකොට ඒ වවතුළත් තියෙනවා අපි බැෑංකෝල්ට කිරතියෙනවා මේවවල ගනුදනුකරුවන්ගේ විස්තර සුරක්ෂිදව තබා ගන්න ගන්න තිබිය යුතු අංග ඒ ඇ්ස් වල තියනවා. එතකොට ඒ තොරතුරු සුරක්ෂිතයි.දකොට එතකොට අපි බායනැතු ඒ වා පාවිච්ච කරන්න පුළන් ඉට නෙ ගත්. විදිහට ඒවා ආරක්ෂිත භාවේ වැඩි වෙන විදිහයට තමයි මේවා ඩිසයින් කලතින් නිර්මාණය කළ තියෙන්. ඉතින් පුළුවන් තරන් හැකි අයුරෙන් ලෝකේ ඩිඩිටල් ගණතිනු ක්‍රමවලදී මේ ආරක්ෂාව කියන එක සේවා සපයන්නන්ගේ පැත්තෙන් සහ න්‍යාමණය පැත්තෙන් අපි තහවුරු කරන්න හැම තිස්සම ක්‍රියාමාර්ගයන් ගන්නවා. ඒ නිසා අපට ඇතටම බයිවන්න දෙයන්න හ ිජිටල් ක්‍රම රිස්කී ය අවදානම් සහිතයි කියලා. අපි කරන්නෝන පරි මමුහක කියෑන් හැට අපේ අතෙත් වගකීම තියන දැන් පර්සසි අපි පරිසං කරනවා වගේම අපේ ඇතෙත් වගකීමත් තියන බැංු මහා බැංකුව සහ හිතුරු සේවා සපයන් ඒගුලඟ වගකීම අරගෙන මේ සුරක්ෂිත කල්ලා ඉට පසේ ඕටිපය වනවා පාස්වර් දෙෙනවා ඩෝනිකන්ටස් එක පාසුවර්්ක යි දෙවනිසරට ඕටිපය වන ඒ වගේ ගොඩක් විදි පාරිභෝගය මුදා ලාරක්‍ෂා කරන්න ක්‍රියමාත ගොඩක් තියෙනවා. එතකට පාරිභෝගි කැහැටට අපිත් ඒව පාවිච්ි කරන්න ඕන් එකැන අපි වගකීමෙන් තොරව එකනට දීලා ඉල් ඕටිකෝල් කල් ඕටි පිල්ලෙනට දුන්හම. එතකොට ඒ ගොඩාක් මුදලක් වියදං කල්ලා සුරක්ෂිත කරන්න සිකට සිිටන්ස් දාලා තිබත වැඩන්නහ පාරිබෝගකයා ඒක භගකීමෙන් පාවිචි කරන්න නැත්තං ඉතිං පරිභෝගික පැත්තෙන්ුත් වගකීමක් තියෙනනවා මේ අවබෝධයක් ඇතුව තමන්ගේ බැංක ගනමේතියන මුදදාල්ලා රක්ෂා කරන්න ඉතින් මං ඉස්සල කිවගේ ්‍රහස තොරුතුරු කාටවත් දෙන්න එා. එතකොට තමන්ගේ ඩිජිටල් ගනු දෙනු ඉතාමත්ම සාර්ථකව කරලා තමන්ට ැ අපි එන්නන්න ආර්ථිකේ ඩිජිටල් ගණය වෙන්න. ඉතිං අපිටඒ මේ නව ආර්ථිකේ ඉතාමත්ම සාර්ථකව සහභාගි වෙලා ඒකින් ප්‍රතිලාබ ලබන්න පුළුවන්.